නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ඩ්ස් පාටි පොලිටික්ස් අයිබුවන් 2019 අගෝස්තු 20 අඟහරුවාදා අපි කාලය ආපස්සට පෙරලගෙන ගිහිල්ලා ඉරිදාවට යන් අගෝස්තු 18 එන්න අපි යමු ගාලු මුවදොරට අපේ සංවාදය ඉතාමත්ම සංකීර්ණයි බරපතලයි අතීතයට වර්තමානයට අනාගතයට කාල ත්‍රිත්වයටම සම්බන්ධයි අනුර දිසානායක මෙවර ජාතික ජන බලවේගයේ විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකය බවට පත් කරනවා ඔහුගේ කතාවේ ඔහු කරුණු කාරණා ගණනාවක් අපේ සංවාදයේ සඳහා ඉදිරිපත් කරලා තියෙනවා මේ අනුර කියන කතාව ඈත ගම්මානේ සාමාන්‍ය මිනිසුන්ගේ සිට ඉහළ තලයේ ජීවත් වෙන මිනිසුන් දක්වා ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ වේදනාවන් ඔවුන්ගේ උවමනාවන් පිළිබඳව මන අද්දකීමක් සහ අවබෝධයක් තිබෙන බව අප දන්නවා අනුර කියන හැටියට ඈත ගම්මානේ සාමාන්‍ය මිනිසුන්ගේ සිට ඉහළ තලයේ ජීවත් වන මිනිසුන් දක්වා ඔවුන්ගේ හැඟීම් වේදනාවන් ඔවුන්ගේ උවමනාවන් පිළිබඳව මනා අත්දැකීමක් අවබෝධයක් ඔහුට තියෙනවා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට. ඒ අත්දැකීම්, ඒ අවබෝධයන් පාදක කොටගෙන අදින් මේ ආරම්භන මේ සටන. එහෙම තමයි අනුර ඔය කියන්නේ. ප්‍රශ්නයක් තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ සමාජවාදී මාවතේ ආපු එක්තරා රැඩිකල් ක්‍රියාමාර්ගවලටත් පිවිසුණු දිගු ඉතිහාසයක් තිබෙන පක්ෂයක්. රෝහණ විජේවීරගේ ඉතිහාස කතාව අපි වරින් වර සාකච්ඡාවට අරගෙන තිබෙනවා. ලාංකේය දේශපාලනය, ඒ වගේම ලාංකේය සමාජවාදී එහෙම නැත්නම් වාමාංශික ව්‍යාපාරේ, ඒ වගේම ඊට සමගාමීව කලාපීය ලෝක පරිමාණ වාමාංශික සමාජවාදී ඉතිහාසය සලකිල්ලෙන් සාකච්ඡාවට ගන්නකොට විජේවීර කියන්නේ ඉතාමත්ම සවිශේෂ සාධකයක්. එය මගහැර සංවාදයේ ඉදිරියට ගෙනියන්න බෑ. ඊට පස්සේ සෝමවංශ අමරසිංහගේ යුගය, දැන් අනුර කුමාර දිසානායකගේ යුගය ජවීපේ ගමන් මගට අදාළව. ප්‍රශ්නේ එන්නේ අනුර කුමාර මේ මොහොතේ ගාලු මුවදොර මේ මහා සෙනග ආමන්ත්‍රණය කරන්නේ කුමන පදනමක හිටගෙනද? සමාජවාදී ආකල්ප, සමාජවාදී ඉගැන්වීම්, සමාජවාදී අරමුණු අභිලාෂයන් සිහින මැද්ද ඉඳගෙනද? එහෙම නැත්නම් ඊට සමගාමී වෙනත් ප්‍රජාතාන්ත්‍රික ප්‍රජාතන්ත්‍රවාදී හෝ වෙනත් දේශපාලන ධාරාවකට සම්බන්ධ තැනක හිටගෙනද? මම එහෙම කියන්නේ ඉතාමත්ම සංකීර්ණ ගැඹුරු සංවාදයකට ඔබ කැටුව යන්න ඕන නිසා. ඈත ගම්මානේ සාමාන්‍ය මිනිස්සු සහ ඉහළ තලයේ ජීවත් වන මිනිස්සු කියලා වර්ග කරනකොට ජනතාව ප්‍රශ්නයක් එනවා. මේ වර්ග කිරීම සමාජවාදී ඉගැන්වීම් වලට, සමාජවාදී සිහින වලට අදාළ විග්‍රහයක් නෙවෙයි. ඒ විග්‍රහයට අනුව සියලු මිනිස්සු පොදු මිනිස්සු, මහ ජනතාව. අනුර සමහර විට පොදු බව හිතේ තියාගෙන ජනතාවට තේරෙන විදිහට තමන් ඉදිරියේ ඉන්න හිම කතාවක් කියව වෙන්න පුළුවන්. හැබැයි ඒ ඒ පුද්ගලයාට ඒ ඒ විදිහට සලකන ක්‍රමවේදයක් නෙවෙයි විද්‍යාත්මක සමාජවාදී පදනම හෝ සමාජවාදී හෝ වාමාංශික දේශපාලන ධාරාව ඒ පදනම යෝජනා කරන්නේ පොදු තත්වයක්. ප්‍රාග්ධනය මත පිහිටවනු ලබන ශ්‍රමය, ඒ දෙක අතර දෝලනය වන අතිරික්ත ආදායම සර්ප්ලස් ජෙනරේෂන් එක, ඊට අපි සූරාකෑම කියලා සිංහල භාෂාවෙන් කියන මේ පිළිබඳ ඉතාමත්ම විද්‍යාත්මක විග්‍රහයක් කාල් මාක්ස්, ඊට පස්සේ එංගල්ස් සරහා ඇවිත් තිබෙනවා. 18 වන සියවස 19 වන සියවස වෙනකොට මේ අතීත කතාව, අතීත සංවාදයේ එකතැනක හිර වෙලා තිබෙනවා. මේ සියල්ල මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ මෙවර යෝජනා කරන්නේ කුමන වර්ගයේ සටනක් ගැනද?
ගමේ මිනිහාට වෙනම නගරයේ මිනිහාට වෙනම කම්කරුවාට වෙනම කම්කරුවා මෙහෙවන කලමනාකරුවාට හෝ ප්‍රාග්ධ නිමිකාරීත්වයට වෙනම ඔවුනොවුන්ගේ සිහින සබෑ කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ ඇතුළු සෙසු කණ්ඩායම් යෝජනා කරන දෙමළ මුස්ලිම් කණ්ඩායම්ද ඇතුළුව ඔවුන් ලිබරල් කියලා කියාගන්න එහෙම මොකක් හරි කතාවක් ගැනද මේ කියන්නේ මේක න අපට ඉතාමත්ම සංකීර්ණ මට්ටමේ සංවාදයක් තිබෙනවා එය මගහැර ගාලු මෝදුරින් ඉවතට යන්න අපට බෑ මේ මන්සන්දියේදී අපේ රටේ ජනතාවට තෝරා ගැනීම සඳහා මාවත් දෙකක් විවෘත වී තිබෙනවා එක් මාවතක් තමයි පෙරණි යල්පිනු අසාර්ථකත්වයේ විනාශකාරීත්වයේ මාවත තව මාවතක් මේ රටේ පොදු ජනයා වෙනුවෙන් විවෘත කර පොදු ජනයා වෙනුවෙන් විවෘත කරමින් තිබෙනවා ඒ තමයි ජනතාවට සතුට සැපත නිදහස කැඳවාගෙන එන සෞභාග්‍ය මාවත අනුර කියන හැටියට මාවත් දෙකක් තියෙනවා පැරණි යල්පිනු අසාර්ථකත්වයේ විනාශකාරීත්වයේ මාවත දෙක ජනතාවට සතුට සැපත නිදහස කැඳවාගෙන එන සෞභාග්‍ය මාවත දැන් පළවෙනි මාවත පැහැදිලි ධනවාදී ඓතිහාසික අර්බුදකාරී තත්වයන් වෙනම ගත්තහම මේ දෙමළ බෙදුම්වාදය අනුරගේ වචනවලින් නෙමෙයි මගේ වචනවලින් මුස්ලිම් ව්‍යාප්තවාදී ඊටම ඇඳුණු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මේ සියල්ල මැද්දේ වෙළඳ පොළ ආරවුල් අනික් පැත්තෙන් සමාජමය ප්‍රශ්න ඊටම ඇඳුණු අපි එකිනෙකාගේ මනෝභාවයන් එකිනෙක සමග ගලප්ප ගන්න විදිහ මේ සියල්ලත් එක්ක ඉතාමත්ම සංකීර්ණ දේශපාලන වටපිටාවක් රට තුල තිබෙනවා ඒ අනුව පැරණි යල්පිනු අසාර්ථකත්වයේ විනාශකාරීත්වයේ මාවත අපට කියව ගන්න පුළුවන් අපි අත්විඳිමින් ඉන්නේ ඒ අත්දැකීම තමයි ඒ ඉතාම තිත්තයි එය නිරසයි එය කිසිවෙකුටත් දරා ගන්න අමාරුයි මෙන්න මේ මාර්ගයේ ජනතා විමුක්ති පෙරමුණට පැවරෙන වගකීම කුමක්ද අපි කතාව සරල කරමු ලාංකික ඉතිහාසයේ 71 කැරැල්ල 88 89 කැරැල්ල ඊට පස්සේ එළඹෙන දශකයේ තුල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට එකතු වෙනවා 1994 දී චන්ද්‍රිකා සුපිපි පුෂ්පේ වෙලා ධනවාදයට මානුෂික මුහුණුවරක් දෙන්න ඇවිල්ලා ඊනියා ජාත්‍යන්තරයේ ආර්ථික ඝාතක වැඩපිළිවෙල වේගෙන් ඉදිරියට ගෙන යනවා මේ වැඩපිළිවෙලේ ප්‍රධාන කොටසක් බවට ජනතා විමුක්ති පෙරමුණ පත් වුණාද නැද්ද පත් වුණාද නැද්ද චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගොඩනගන්න එය යලි පෙරලන්න ඒ අතරේ පවත්වාගෙන යන්න ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් කෙරුවා ඒ කාලේ ඔවුන් කියමින් හිටියේ පාර්ලිමේන්තු නැත්නම් ආණ්ඩුවේ නැත්නම් රාජ්‍යයේ පළලර්ථේ යතුරු අපි තමයි කියලා ඇත්ත තමයි ජනතා විමුක්ති පෙරමුණට ඊටම කිටි කාලයක් ඇතුළත ආණ්ඩු තොරම්බල් කරන්න පුළුවන් වෙනවා ඊට පස්සේ අපි මහින්ද රාජපක්ෂගේ යුගයට එනකොට ඒ මහින්ද පාලනයේ යට නැත්නම් රාජපක්ෂ පාලනයේ යට ජනතා විමුක්ති පෙරමුණට ඉතාමත්ම සංකීර්ණ බරපතල කාර්යභාරයක් තිබුණා ඔවුන් ඒ කෙරුවා ඔවුන්ට අවැසි පරිදි කෙටියෙන් 90 දශකයේ සිට මේ දක්වා පාර්ලිමේන්තුව තුල ජනතා විමුක්ති පෙරමුණ හිතු මතේ ක්‍රීඩාව කෙරුවා ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් අසරණ අහිංසක මුකුත් කර කියාගන්න බැරි බට්ටමක හිටියේ නැහැ එක්තරා මොහොතක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 30 ගණනක් ප්‍රබල අමාත්‍යංශ අද දවසේ එළියේ කෑකොස්සම් ගහන ප්‍රධාන පුද්ගලයන් ඔවුන්ගේ උපදේශකවරු හැටියට වැඩ කෙරුවා සරල උදාහරණයක් අනුර කුමාර දිසානායකගේ උපදේශකවරයෙක් තමයි අද අනිත් කඳවුරේ හඬ නගන වසන්ත බණ්ඩාර මේ ඉතිහාසය අපි තේරුම් ගන්නේ කොහොමද එදා දවසේ ඔවුන් කරපු දේවල් වලට ඔවුන් වග කියන්නේ නැද්ද නැවත ඔබට කියන්නම් පැරණි යල්පිනු අසාර්ථකත්වයේ විනාශකාරීත්වයේ මාවත එහෙම මාවතක් තියෙනවා නම් ඒ මාවත තුල තමයි ජනතා විමුක්ති පෙරමුණත් මේ දක්වා ආවේ දැනුත් යන්නේ දැන් මේ සිද්ධියත් එක්ක අගෝස්තු 18න් පස්සේ ඉරිදාවෙන් පස්සේ වෙන ගමනක් යන්න හදනවද කියලා දන්නේ නැහැ ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි
ඊටම සරලයි පවතින දේශපාලන කේදවාචකේ ප්‍රධාන කොටසක් ජනතා විමුක්ති පෙරමුණ උන්ටින් ගැලවෙන්න බෑ ආසන්න ඉතිහාසයේ හොඳටම පෙනුණා මෛත්‍රී රනිල් ආණ්ඩුව ශක්තිමත් කරන්න විවිධ ක්‍රීඩා ක්‍රමින් පාර්ලිමේන්තුවේ අනසක පතුරවන ජනතා විමුක්ති පෙරමුණට අපි දැන් මේ වැඩේ නැ අපි ආණ්ඩුවේ නැ අනේ කියලා බේරෙන්න පුළුවන්ද බේරෙන්න බෑ මේ මහා කුණු කන්දේ එක කුණු යායේ එක කුණු කන්දක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කතාව පැහැදිලි ප්‍රශ්නය ජනතාවට සතුට සැපත නිදහස කැඳවාගෙන එන සෞභාග්‍යයේ මාවත කුමක්ද අද රට පුරා අලුත් දේශපාලන ව්‍යාපාරික වමනාව පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා ඒ දේශපාලන බලවේගයේ කවර ආකාරයෙන් විය යුතුද ඒ ප්‍රධාන සාධක තුනකින් සමන්විය යුතු තිබෙනවා අනුර මේ රාජ්‍ය ගොඩනගන විදිය ගැන කියනවා ඒ අලුත් දේශපාලන ව්‍යාපාරයක් ඉරිදාවෙන් ආරම්භ වෙන අලුත් දේශපාලන බලවේගයක් ඒ මහජන බලවේගය හදන විදිය ඔහු කියනවා පියවරෙන් පියවර එය අදූෂිත දේශපාලනයක් එය දූෂිත දේශපාලනයක් නෙවෙයි ඔබ හිතන්න ගෙවී ගිය කාලය තුල මේ දූෂිත දේශපාලනය තුල ජනතා විමුක්ති පෙරමුණ කරපු කාර්යභාරය කුමක්ද එය හරිද වැරදිද සරලම උදාහරණයක් කියන්න දැන් මහ බැංකුව කොල්ලකන මොහොත ඒ පිළිබඳ පරීක්ෂණ විමර්ශන පැවතුණු බව කියන මොහොත බිලියන ගණනින් මහජන මුදල් මහජනයට අහිමි කළ මොහොත මේ සියල්ල මැද ජනතා විමුක්ති පෙරමුණ වර එක කෑගසමින් වර එක සිනහසෙමින් වර එක මදහස පාමින් පාර්ලිමේන්තු තුල හිටියා මොකද්ද උනේ මොකුත් උනේ නැහැ ඒ විනාශයේ ඒ විදිහමයි සුනිල් හඳුන්නේතිත් ඒ පිළිබඳ ඊටාත්ම තීරණාත්මක විමර්ශන කණ්ඩායමක නායකත්වයේ දරුවා මොකද්ද උනේ මොකුත් උන්නේ මම චෝදනාවක් හැටියට කියනවා සුනිල් හඳුන්නේතිගේ මැදිහත් වීම තුල මහා බැංකුව කොල්ල කාපු මහා කොල්ලේ මහා මොලකරු රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දේශපාලන බල අධිකාරිය ගලවලා දානවා ඔවුන් කියනවා ඒ මට්ටම තුල ඒ සන්දර්භය තුල එහෙම නැත්නම් ඒ විෂයපතේ තුල අරක ප්‍රශ්න කරන්න බැරිලු පුදුම කතාවක් නේ ඉතින් එහෙම දේශපාලනයක් අපට මොකටද මම යලි කියනවා පවතින දූෂිත දේශපාලනය තුල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොටසක් අනිත් අය වගේම රනිල් මෛත්‍රී මහින්ද එතකොට මුස්ලිම් කණ්ඩායම් දෙමළ කණ්ඩායම් ජනතා විමුක්ති පෙරමුණ කාටවත් ගැලවෙන්න බෑ එහෙමනම් ඒ දූෂිත දේශපාලනයෙන් ජනතා විමුක්ති පෙරමුණ එළියට එන ක්‍රමවේදය මොකද්ද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් ආණ්ඩුවේ යතුරු බවට පත් වෙනවා නම් ආණ්ඩුව පිහිටුවන්න කඩන්න සක්ක ගන්න සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දූෂිත වලල්ලේ කොටසක් බවට පත් වෙනවා මේ වලල්ල කින කොටසත් මම උපුට ගන්නෙ ඔහුගෙම්මයි මේ දූෂිත වලල්ලක් නම් එහි කොටසක් ජනතා විමුක්ති පෙරමුණ බව අපි මතක තියා ගන්න ඕනි ඒක එහෙම පිළි අරගෙන තමයි මේ කියන ජනතාවට සතුට සැපත නිදහස කැඳවාගෙන ඉන සෞභාග්‍යයේ මාවත හොයන්න වෙන්නේ වැඩිය කේන්ති අරගෙන මේ දිහා බලන්න එපා මේ තමයි විද්‍යාත්මක දේශපාලනික ප්‍රවේශය දෙක රට ගොඩ නැගීමට සමත් අවංක වෘත්තියේදීන් ඉන්නවලු මේ කියන මහජන බලවේගයේ තුල රට ගොඩ නගන දැන් අපි දැක්ක මේ රටේ වෘත්තියේදීන් වැඩ කරන විදිය නීතිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිකාරී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිපති ආයතනය තුල ඒවා දෙපාර්තමේන්තුද සංස්ථාවද කියන එක අදාළ නැහැ ඊට පස්සේ වෙනම ගත්තාම වෙනම අමාත්‍යංශ එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය ආපහු විවිධ අධිකරණ පද්ධති මේ හැමතැනම ඉන්නේ වෘත්තිකයෝ මේ වෘත්තිකයෝ මොනවද කරමින් ඉන්නේ ඔබට නමක් හොයලා කියන්න පුළුවන්ද මේ පවතින දූෂිත වලල්ලෙන් පිට රට වෙනුවෙන් දිගු කාලීනව නිදහසේ සටන් කරපු වෘත්තිකයෝ වෘත්තිකයේ නමක් වෘත්තිකින්ගේ නමක් එහෙම ඔබට කියන්න පුළුවන් හොඳට කල්පනා කරලා දැස් දෙක පියාගෙන හොයලා බලන්න මම කියනවා එහෙම වෘත්තිකේ වෘත්තිකයන් කණ්ඩායමක් හිටියනම් මේ රට පැය 24න් පැය 48න් වෙනස් වෙනවා ඊටම කෙටියෙන් එක විනිසුරුවරයෙකුට මේ රට වෙනස් කරන්න පුළුවන් එක ඉංජිනේරුවෙකුට එහෙම නැත්නම් එක පොලිස් නිලධාරියෙකුට අපි ඔක්කොම මේ දූෂිත වලල්ලට සම්බන්ධ වෙලා ය විඳිමින් කමින් බොමින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා ඒ බින්දගෙන යන
වෘතිකියෝ මේ රටේ නැහැ. එහෙම ඉන්නවා නම් ගාලු මෝදොර වේදිකාවට මේ වෙනම රොක් වෙන්න දෙයක් නෑ. අපිට සටම් බිම්මල තැන් තැන්වල හම්බ වෙන්න ඕනි. මම නෑ කියන වචනේ සංස්කරණයකට යටත්ව කියන්නේ එහෙම ඉන්නවා නම් එහෙම හිටියානම් මේ කතාව මෙහෙම වෙන්නේ නෑ. ඒ නිසා මම යෝජනා කරනවා මේ ඇත්තක් නොවන වග. ශ්‍රමය කාලයේ කැප කරලා වැඩ කරන සූදානම් ජනතාවක් අනේ ඉන්නවා. අන්න ගොවි බිම්මල වැඩ, කර්මාන්ත ශාලා තුල වැඩ, එළියේ වැඩ, පාරේ වැඩ, ඔවුන්ගේ අඩුපාඩුකම් තිබෙනවා. කාර්යක්ෂමතාව පිළිබඳව, කාල කළමනාකරණය පිළිබඳව, ආකල්ප නාස්තියට බරවීම මේවා තියෙනවා. නමුත් මිනිස්සු වැඩ, මිනිස්සු කොහොමත් වැඩ. මේ වැඩ කරන මිනිස්සුත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ වෘත්තීය සමිතිය හදලා තියෙනවා. මේ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වයේ මේ දැන් ගාලු මෝදර පිටියේ සිටම වේදිකාවේ සිටම ඔවුන් යලිත් විමර්ශනය කරලා බලන්න ඕනි. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කී දෙනෙක් එක ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයන් සම්බන්ධතා පවත්වනවාද? ඔවුන් සමග ඩීල් දාලා තියෙනවද? ප්‍රසිද්ධ ආයතන කීයක ඔවුන් ඊටම සූක්ෂම ආකාරයෙන් ඒ ඒ කළමනාකාරීත්වයන්ට අවශ්‍ය පරිදි වැඩ කරනවාද? වැඩ කරන ජනයා ගැඹුරු වර්ථයෙන් කම්කරුවා කොයිතරම් දුරට ඔවුන් රවට්ටලා තියෙනවද? ඔවුන්ව අන්ධභාවයට පත් කරලා, අන්ධභාවයට පත් කරලා තමන්ගේ වහල් භාවයට නතු කරගෙන තියෙනවද? ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාර අපි යලි සලකා බලන්න ඕනේ නැද්ද? මේ මෑතක මමත් සම්බන්ධව හිටපු එක්තරා ආයතනයක එක පුද්ගලයෙක්, ඔහු විවිධ දූෂණ වලට සම්බන්ධ වෙලා එක්තරා ප්‍රශ්න ගොඩක හිර වෙලා හිටියේ මට හමු වුණ අවසාන කාලේ. කෙසේ නමුත් දැන් අද ජනතා විමුක්ති පෙරමුණේ ඊටාම ප්‍රබල ක්‍රියාකාරිකෙක්. ඔවුන් වෘත්තීය සමිතියක් හැදුවා. ඔහු මේ මෑතක එක්තරා කතාවකදී මට මැසේජ් කරලා තියෙනවා, ඔහුගේ සටන ප්‍රාග්ධනයට එරෙහිවලු. දැන් ප්‍රාග්ධනයට එරෙහිව සටන් කරන්න කියලා මිනිස්සුන්ට කියනවා. මොකද්ද ප්‍රාග්ධනයට එරෙහිව කරන සටන? මිනිස්සු මේ විදිහට අන්දන්න පුළුවන්ද? මිනිස්සු අන්දලා වෘත්තීය සමිති හදලා ඒ ඒ ආයතන සමග ඩීල් දාලා අන්තිමට මොකද්ද කරන්න පුළුවන්? ඔබට මේ මොහොතේ යමක් කියන්න. ලංකා විදුලි බල මණ්ඩලයේ රවි කරුණානායකව දාලා ඉතාම සූක්ෂම ආකාරයෙන් PPP ක්‍රමයට මුදලාලිකරණය කරනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිය ජනතා විමුක්ති පෙරමුණේ බලය තිබෙන මොනවද කරමින් ඉන්නේ? බලාගෙන ඉන්න මේ රටේ සියලු විනාශයන්ට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පක්ෂවල වෘත්තීය සමිතිය ඍජුව වක්‍රව වැඩ කරලා තියෙනවා. එයින් එහා වෙනත් සටන්කාමී අරගලයක්, සටන්කාමි පෙරමුණක් අරගලයක් සිද්ධ වෙන්න ඔවුන් ඉඩ දීලා නැහැ, ඉඩ දෙන්නෙත් නැහැ. ඒ අනුව මේ ප්‍රශ්නේ යලි ගාලු මෝදර පිටියේ වේදිකාවේ සිට ඔවුන් සාකච්ඡාවට ගන්න ඕනි. වැඩ කරන මිනිස්සු ඉන්නවා අනුර, ශ්‍රමයේ කාලයේ කැප කරලා වැඩ කරන සූදානම්. ඔවුන්ව වැරදි පාරවල් දිගේ මේ රටේ යවල නැද්ද? මෙහෙම හිතන්න. වෘත්තීය සමිති කියන්නේ වාමාංශික ව්‍යාපාරේ නැත්තම් සමාජවාදී දේශපාලන ධාරාවේ වැඩක්ද නැහැ. ඒ ධනවාදයේ ප්‍රතිසංස්කරණවාදී කටයුත්තක්. හුඟක් අය දන්නේ නැහැ. ඔවුන් හිතාගෙන ඉන්නවා රතුපාට ඇඳුමක් ඇඳලා තොප්පියක් දාගත්තාම රතුපාට තරුවක් තියෙන වමේ වෘත්තීය සමිති ක්‍රියාකාරීකෙක් වෙනවා කියලා. වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී රටවල් නිර්මාණය කරපු එක කැරට්ටලයක්. එය විද්‍යාත්මක සමාජවාදී කතිකාව තුළ අනිවාර්ය අංගයක් නෙමෙයි. ඒ හරහා යමක් කරන්න පුළුවන් වුණත් බොහෝ දේවල් කරන්න බෑ. යලි ප්‍රාග්ධනය විසින් අවුලෙන් අවුලට පත් කරන ලෝකය වර්ණවත් කරන්න සම්බන්ධ වනවා හැර. මේ ගැන හෙමින් හෙමින් අපිට හුඟක් දේවල් කතා කරන්න තියෙනවා. කල්පනාවෙන් බලාගෙන ඉන්න. අපේ රටේ මේ දේශපාලනේ ඉතාමත් කැත පිළිනුණු ගන්ධකසන පුරපිටියක් බවට පත් වී තිබෙනවා. අල්ලස දූෂණය, වංචාව, අරගත් කැටිකරගත් දූෂිත වලල්ලක් අතට අපේ රටේ දේශපාලන බලය අත්පත් වී තිබෙනවා. අනුර කතා ගොඩක් කියනවා. දැන් මෙන්න ආරම්භක පියවර මේ මහා ව්‍යාපාරේ. ඉතාමත් කැත පිරිහුණු ගඳගසන දේශපාලන පොරපිටිය වෙනස් කරනවා. කලින් කිව්වා වගේ මේ දේශපාලන පොරපිටිය තමයි ජනතා විමුක්ති පෙරමුණ මෙච්චර කාල වැඩ කෙරුවේ. ප්‍රශ්නේ තින්නේ ඒක නෙමෙයි. නිකන් හිතන්න, පොරපිටියක් කියන්නේම එහෙම එකක් තමයි. කැතයි පිරිහිලා ගඳ ගහනවා තමයි. එතකොට ඉතාමත් කැත පිරිහුණු ගඳගසන දේශපාලන පොරපිටිය වෙනස් කරනවා
दूषित वलाल्लक्मेक अशिष्टत्वे नियोजनयक हितिबेनवा एय पराजय करनवा वेनस करनवा ए टिक होंदई नी ए टिक होंदई ईलंगट हु कियनवा मोकद्द करन्न यान्नी पिरिसुदु महाजनयाट लेंगतु अवंक देशपालन पोरपिटियक हदनवालु දැන් මේවා වේදිකා කතා නිසා ස්ක්‍රිප්ට් එකක් බලාගෙන නොකියන නිසා වැරදිලා කියවුණා වගේ කියලා වුණනම් අපිට අමතක කරලා දාන්නත් පුළුවන්. නැවත ඔබට කියනවා පොරපිටියක් කියන්නේ කැත පිරිහුණු ගඳ ගන්න එකක් තමයි. දේශපාලන තුල පොරපිටියක් තියෙන්න බෑ. පිරිසුදු මහජනයාට ලෙන්ගතු අවංක දේශපාලන පොරපිටියක් හදන්න බෑ. හැබැයි අනුර කියනවා හදනවාලු. ජනතා විමුක්ති පෙරමුණ මේ ගොඩනගන සංවාදයේ ඇත්තක්ද මේ කියන මහජන ව්‍යාපාරය ඇත්තක්ද කියලා හිතන්න ඉතාමත්ම හොඳ සාධකයක් मेतन मत बीनो वेडी तीन एक नहीं मेहम किए नोट मिनुसू ओलवरसन हंड नगनव अत्पुलसन हंड नगनव विसील गहनव तहनो इतकोट मे देश पालने अपि तेरुंगाने कोहमद नव आर्थिक गमन मामत अपे रट वीरत कल युतु तिबिनो यान कवरक्वत नेवे जातक निष्पादन द पन देन अपे अनेकतम संपतव मानव संपत लोके दीनुतम मानव संपत बट परिवर्तन करन आर्थिक प्रतिलोभ तेरला जनता वट गलागने न नव आर्थिक उपाय मार्ग के टा अपेरा टा अवतीर्ण करना बावत अब इधरी आप इस सफ़त कर परंतु बिनो अनुरक्त ये नहीं टी टा पावती न आर्थिक तत्व आया पर राटटा वीएसएनए कहन्दवात बिनो इकाता वहारी नव आर्थिक गमन मावता कवश्य जातिक निष्पादने वैधिकरण जनता वट प्रतिलाभ लबिन समाज वटिनाकम इहलट लबिन नरक नह हुंदै हेबै मेवन विट पार्लिमेंटुवे क्रियात्मक उनु विविध अनपनत आर्थिक प्रतिसंस्करण सियल्ल पिटपस्से जनता विमुक्ति पेरमुन इन्नो अयवै कियक् नम अणु दशके सिट सम्मत उनाद एवाट चंदे दुन्नाद नैद्द कियन एक नेमेई वेडे तीन्ने मे समस्त क्रियादामे तुल हिटिया ओन् विविध प्रतिपत्ति प्रकाश एलिदक्वल तिबेनवा ए एककवत् मे कियन निश्चित जातिक निष्पादनय इहल नंगमन जनतावट प्रतिलाभ लबादिन समाज वटिनाकम इहलट ओसवन ක්‍රමවේදයක් ක්‍රමවේද යෝජනා කරලා නැහැ. ලෝක බැංකුවෙන් ගැලවෙන්නේ කොහොමද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගැලවෙන්නේ කොහොමද? ගැලවෙන්නේ කොහොමද? ඊනිය ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් ගැලවෙන්නේ කොහොමද? ඒ ගැන කවදාවත් උන් කතා කරලා නැහැ. මේ දැන් කතා කරන්නෙත් නැහැ. ගාලු මුවදොර පිටියේ සිට එහෙමනම් මේ කියන නව මාවත විවෘත කරගන්නේ කොහොමද? සංවාදේ විවෘතයි. ඊළඟ අපි දන්නවා අපේ රටේ විවිධ බෙදීම් නිර්මාණ කරමින් තිබෙනවා. विविध पीड़ा लकोट तिबेन तमंग कथाकर भाषा तमंग दहन अद आगम तमंग संस्कृति मत जन प्रजावां पीड़ावट पत्कोट तिबेन तमंगे कुले मत जन प्रजावां पीड़ावट पत्कोट तिबेन तमंगे लिंगिक रुचि अरुचिकम मत जन प्रजावां पीड़ावट पत्कोट तिबेन अनुर बेदीम गणत किन भाषाव आगम संस्कृति कुलय लिंगिक रुचि अरुचिका मत पीडनयक एल्लवेनवाय एहरहा मे समाजे बेदिलय अवसानेदि आध्यात्मिक अध्यात्मेन बेदेन महा मिनि समाजयक मे मातृभूमि तुल स्थापित करनवालु दमे वचन एक करन सटन टिकक आकर्षणे उनाट प्रश्नयक तीनो अपे रट तुला नेमे किसीम रटक मेकिन भाषाव आगम संस्कृति कुलय लिंगिक रुचि अरुचिकम एक गटगहन समाज प्रश्न विनाश्विनी न्याय हिमम तीयनो हे बै आर्थिक समृद्धि अत्न कोट आर्थिकेकियन पादम मत मे संस्कृति नतंग एहि उपरिव्यूहे गोडनगेन कोट विद्यात्मक समाजवादी विग्रहयटत् अणुव मे प्रश्न किन्नेक विसंदेनवा मे लिंगिक रुचि अरुचिकम पिलिबंद प्रश्न मेतंट एन्नेम मम ओबट योजना करनवा नव लिबरल वादे नमिन हंदुन्वन मे नूतन वेलंदपोल विकृतिय निसा ए हरहा तमाय मे संवादे लंकावट एन्ने समरिसि कथा एन्ने एतकोट तमाय देन मे वेनकोट मे जनता विमुक्ति पेरमुन वटा हिटगन इन्न रोद बेंदगन इन्न हुंगक अय दिहा बलनकोट अपट मे कारण विन विधियट दकीन इतिहास बलकर्ण अनुर कुमार दिशा नायक कथाकर्ण कोट मे स्क्रीन के स्क्रीन शॉट के अतुले मे मे दर्शन तले समनली फोंसेका इंदगन इन्नो समनली फोंसेका इतामत्म दक्ष इवगेम जनकांत आकर्षणीय देशपालन क्रियाकारिणिया मम योजना कर्णवा एय यान्नी
जनता विरोधी पारक अय लोक देशपालने तुल लंकावट अदालव गोडनगिन लंकाव विनाशकर्ण देशपालन विकृतिय तुल इतरा गोदुराक बवट पत्तुलतीनो मम अवस्था कीप्याक उत्साह अय मुनगह नय समग संवाद गोडनगन्नट नियमितई ए अवस्थाव लबुने नै समनली बलागनीन ओब समग कथा करन्न समनलीगे पिरिस नियोजने करन मे वेदिकावे सिट अनुर मे सांस्कृतिक बेदीम गन कियनकोट वामांशिक देशपालने विद्यात्मक समाजवादे अभिभवायन विनात विकृतियक मट पुद्गलीकव मैवेनव मेगन अपट कथा करन्न तिबेनव संवादे यलित विवृतय अद पोलिस मुरकपल तिबेन कोतनद पासल इदिरिपिट पोलिस मुरकपल तिबेन रोहल इदिरिपिट पोलिस मुरकपल तिबेन सिंगल गम्मान मुस्लिम गम्मान वेंकरन बहु तंगल दर्गवल मावनल्ले गंपल पोलिस मुरकपल तिबेन महाजन आरक्षा पिलिबंद बिय तेतगन्मक निर्माण वी तिबेन महाजन आरक्षा पिलिबंद बिय सेके निर्माण वी तिबेन कोतनद एक जन कोट्टासयक करे तव जन कोट्टासयक सेकेम बलन वैरेम बलन तत्व तुल महाजन आरक्षा अनतुरट एला तिबेन अनुर दिशा नायक गे कथावे महाजन आरक्षा पुलिस मुरकपलु सिंगल मुस्लिम गम्मान अतरे मुरकपलु तीन हेटी पासल रोहाल इदिरिपिटे वेहदिल तीन हेटी एक जातियक अनेक जाति देश सकें बलन एक सियलु जनतावगे अनन्य आयतीन पिलिगन्न अवश्य एक संस्कृतींट भाषावंट गरु करन एक एवाट इड देन एक गरुत्वेट अदालव इड देन एक जातिक समगिय स्थिरसार महाजन आरक्षा आदि කතා කියවෙනවා හැබැයි මේ කතාවේ කොහෙවත් දෙමළ බෙදුම් වාදය ගැන මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන කතා කරන්නේ නැහැ මේ වචන ඇතුලේ පවතින තත්ත්වයේ සාමාන්‍යීකරණය කරනවා පොදු ගුණාකාරයකට තල්ලු කරලා දානවා පොදු තත්ත්වයකට මේක ගලප්පලා දානවා ඒක හරිද ඇත්තට මේ මොහොතේ ලංකාව තුල මද්‍රසා පාසල් හරහා වියරු සිහිනයක් ළමයින් ගොළුවට දාන්නේ නැද්ද सिंगल बौद्ध दहम पासल हेम कर्णवाद रोमानु कथोलिक अध्यापन आयतन तुल हेम कर्णवाद पेहदिलीवम वहाब्वादे की लकियान्ने मद्रसा पासल की लकियान्ने इस्लाम त्रस्तवादे निर्माणे करन कथावकट संबंध वियरु कथावक तलेबान निर्माणे उने एहेमय अध्ययने करन्न लोके पुराम एवेनी अध्यकीम तन तन तिबेनो अफगानिस्ताने होंदम रट ये तेरुम गन्नट එතකොට අපි මේ සියල්ල පැත්තකට දාලා අපි හුදු තැනකට එනවද අනේ මේ මුරකපොළු වලින් ගම්මාන වෙන් කරනවාය අපි එකිනෙක සමග තරහය අර ජාතිය මේ ජාතිය යටපත් කරනවාය එකිනෙකාට ගරු කරන්නේ නැත වගේ තැනකට මේක ගේනකොට ඇත්ත తත්වයේ විකෘති වෙන්නේ නැද්ද අනුර ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැතුව ගොඩනගෙන මහජන බලවේගයකට මුකුත්ම කරන්න බෑ ඒ වගේම පුජ්‍යල නිදහස පිළිබඳ ප්‍රශ්නේ मिनी संगतिया मानव वर्ग के उत्सतम निर्माण अत्पत्कर गत्ते किसी ये निर्माण अत्पत्कर गत्ते एतिवेन अधास एतिवेन सितुविली पेट्टगमा कतुलेट दाला इबियतुरु दाला वसात भीमें निवे पुद्गल निदास व्यूर्त मानस हुंद यदुं है बै में यदुं अलुत् परपुरे यदुं मेन्न बै हेतु तमै विद्यात्मक समाजवादी संवादे तुल विधिमत् प्रजातंत्रवादी देशपाल संवादे तुल पोदु निदहस एव नत्तं पोदु आरक्षाव एव नत्तं पोदु विवृत भावय एनकोट इबेम पुद्गल निदहस पुद्गल विवृत भावय एनव विधिमत् आर्थिक क्रमयक आर्थिक पादम ए मत गोडनगिन उपरि व्यूहयक सांस्कृतिक निदहास विवृत मनस इकनिकाट गरुकरन पिबिदुनु समाजया एतमय योजित अरगले पुद्गल निदहासट अपि गियोत् विवृत मनस गन कथा किरुत् अलुत् परपुरे विधियट प्रश्नयक् एनवा ए वेनम लिबरल धनवा लिबरल धनवादे नम्मु विकृतिय तुल तवत् एक विकृतियक् ए प्रश्न गन वेनम कथा करन्न तियेनवा तवत् प्रश्नयक् तिबेनवा मे मद्दे දැන් මේ අනුරගේ කතාවේ කාල් මාක්ස් නැහැ
फेड्रिक एंगल्स ने वीआई लेनी ने इतना कुट कैस्ट्रोत ने बिना खाओरुवत ने चेग्वेरा कोहमुवत ने कमक ने मे पोदु कतावक ने जनता विमुक्ति पेरमुने संवादयक ने वही मेक किला किया उपुटा गन्ने मार्टिन लूथर किंग मार्टिन लूथर किला किया ने जूनियर मार्टिन लूथर किंग सीनियर किना वे ने किने अमेरिका एक साथ जनपदे हतलिय पन्ह हेट दशक वेनकोट कलु मिनुसुंट तिबुनु पीड़ने रही सटंकरपु एक तरा पूजकवरे ओहुट वेडितीला मरलदान प्रश्ने के निमी विद्यात्मक समाजवादी लोके तुल नियम प्रजातंत्रवादी समाज क्रमयक अतुले मार्टिन लूथर किंग कथाव कीव गन्नवेन्ने वेन विधियकट अत्तटम मार्टिन लूथर किंग केरुवे कलु मिनुसुंट वेनम प्रश्नयक तीनवा किले प्रश्ने हकुलुवला धनवादेट ඒ ගිල ගන්න ඉඩ හරපු එක හරියට ප්‍රභාකරන් කරන්න හැදුවා වගේ ලංකාවේ පොදු ප්‍රශ්නයක් තිබෙනවා පතුලේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ පිරමීඩයක් කියලා ගත්තොත් ආර්ථිකය පිරමීඩ පාදමේ ඉන්න මිනිස්සුන්ට මුකුත් නැහැ හිස් දෑත් දෙපා විතරයි ඒ ප්‍රශ්නේ වෙනුවට මිනිස්සු කළු වීම නිසා ප්‍රශ්නයක් තියෙනවා කියලා ප්‍රශ්නයක් නිර්මාණය කරලා යුද්ධයක් නිර්මාණය කරලා තමනුත් මැරිලා අනිත් අයත් මැරිලා ගියා ඒ ප්‍රභාකරන් ප්‍රභාකරන් වගේ නොවුනාට ලූතර් කිංගේ කතාවත් ඒ වගේ කතාවක් කළු මිනිසුන්ට විමුක්තිය ලබා දියව් කළු විඥාණය වෙනුවෙන් කරපු සටන මම යෝජනා කරනවා ඇමරිකා එක්සත් ජනපදය අද දක්වා ඊටාම අයහපත් ලෝකයට විනාශ කරන ධනේශ්වරයේ ශක්තිමත් කඳවුරක් බවට පත් කරන්න හේතු වුණා බැරක් ඔබාමා කළු මිනිහෙක් නෙමෙයි බැරක් ඔබාමා කළු හමක් තියෙන සුදු කඳවුරට වැඩ කරන හිටපු සෙම්පතියෙක්. ඔහු හරියටම ඩොනල්ඩ් ට්‍රම්ප් වගේම තමයි. ඔහුගේ මල්ලි හෝ අයියා වගේ. මේ මහා දේශපාලනය තුල අපි මාටින් ලූතර් කිං පසුපස යනවාද එක පියවරක් පස්සට අරගෙන කාල් මාක්ස්, ෆෙඩ්‍රික් එංගල්ස් යෝජනා කරපු ප්‍රාග්ධනය ඊට සම්බන්ධ ශ්‍රමය ඒ අතර ගොනුවන අතිරික්ත ආදායම හරහා විද්‍යාත්මක සමාජවාදී කතිකාවකට යනවාද प्रश्न तीन जनता विमुक्ति पेरमुने नायक या व पदु अपेक्षा अपेक्षकया करन खांदवुर अलुत परपुरे खांदवुरा कुनोत अर एक कथिकावक्त गुडनगिन्ने नैवत लिबरल धनवादे हो लिबरल प्रजातंत्रवादे तुल गुडनगिन विकृतियट इड लबेनवा विना मना संविधानात्मक भाविक युतु जनतावत्तक बेंदुनु नव संवर्धन मावतक अपि अपे रट्र योजना करनु ගාලු මෝදර ලක්ෂ ගණනක ජනී ජනයා වට කරගෙන ඔල් වරසන් මැද්දේ කරන අනුරගී කතාවේ විදේශ කුමන්ත්‍රණ නැහැ ඊට සම්බන්ධ ත්‍රස්තවාදී නැහැ බෙදුම් වාදී නැහැ ගෝලීය කලාපීය වෙළඳ ආක්‍රමණ නැහැ ප්‍රශ්න තියන්නේ අපේ ප්‍රශ්නයක් අපිට නිකන් වැරදිලා තින්නේ අපි ගොඩ නැගෙමු වගේ එකක් තමයි කියන්නේ මේ දේශපාලන නායකයන්ගේ ඔහු පැත්තකින් තියමුකෝ ඉන්න දේශපාලන නායකයන්ගේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ ඒ හැරෙන්න වෙන ප්‍රශ්නයක් නෑ වගේ තමයි ඒ කතාවෙන් කියවෙන්නේ ඊටාම භයානක ප්‍රවේශයක් විදේශ කුමන්ත්‍රණයක් තියෙනවා කලාපීය ගෝලීය මට්ටමේ ආර්ථික දේශපාලන ඝාතකයන් රට වට කරගෙන ඉන්නවා අලුත් පරපුර ඔවුන්ගේ තරව්කරුවන් රාජ්‍ය නවන කළු බලල් හමුදාවක් ඔවුන්ට තියෙන තවත් එක නමක් තමයි අලුත් පරපුර දැන් මේ මැද්දේ එක්සා නෑ එක්සා කියලා කිව්සුමක් අත්සන් කළ නෑ අපි සෝෆා කියලා කිව්සුමක් අත්සන් කරන්න වගේ එහෙම එකක් නෑ MCC ලංකාව දෙකට වෙන් කරන උතුර දකුණ කියලා තනින් තනින් ලංකාව වෙනම අත්පත් කරගන්න අවසානයේදී ශ්‍රී ලාංකිකයන් වන අපේ හෙට දවසේ ඊළඟ પરම්පරාව ඇබෝර්ජි වරු බවට පත් කරන ඒ සිතීමක් දැන් හදලා තියෙන්නේ අන්තර්ජාලයේ තිබෙනවා MCC ව්‍යාපෘතිය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය විමල් වීරවංශට හිනාවි අපේ අය මේක ජෝක් කරුවට ඇත්තම ව්‍යාපෘතියක් තියෙනවා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි එහි අවසාන අංගය ක්‍රියාත්මක කරන්න ඇමරිකානු තානාපතිවරී ඊටම කෙලිලොල් ආකාරයේ ලංකාවේ තාරුණ්‍යයක් Tamanට නතු කරගනිමින් මිලියන ගානක මුදල් දීලා මෙන්න මේ ටික අරගෙන වැඩ ඉවර කරමු කියලා ගේම් එක ෆිනිෂ් කරමු කියලා කියේ කියා ඉන්නවා ඒ අතරේ තමයි ජනාධිපතිවරණේ එන්නේ මේ ජනාධිපතිවරණේ තීර්ණාත්මක තැන හිටගෙන තමයි අනුර මේ සියල්ල අමතක කරලා දාන්නේ බෙල්ලටම හිර වෙලා
ආර්ථික දේශපාලන කුමන්ත්‍රණය එක වචනයක්වත් මේ වේදිකාව විඳගෙන අනුර කිව්වේ නැහැ. එතකොට සිංහල බෞද්ධ බලය ගෝඨාභය රාජපක්ෂට ගොනු කරලා වාමාංශික සහ නිදහසේ හිතන් හදන මිනිසුන්ගේ බලය අනුර කුමාරට ගොනු කරන ව්‍යාපෘති දෙකක් මේ රටේ ක්‍රියාත්මකයි. මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂයේ දැන් හාන්සි එක්සත් ජාතික පක්ෂයෙන් වැඩක් ගන්න බැරි බව ඊනියා ජාත්‍යන්තරය දන්නවා. ඔවුන්ගේ කාර්යභාරය දැන් අවසන්. ප්‍රභාකරන්ගේ කාර්යභාරය අවසන් කරලා ප්‍රභාකරන් අවසන් කරලා දැම්මා වගේ එක්සත් ජාතික පක්ෂය දැන් අහවර කරලා දානවා. මම යෝජනා කරනවා එක්සත් ජාතික පක්ෂය තුල තිබෙන මේ බෙදීම් එන කොටා ගැනීම සියල්ලම ඊනියා ජාත්‍යන්තරයේ තමයි කරලා තියෙන්නේ. සජිත් කරු එක්ක, කරු සජිත් එක්ක, සජිත් රනිල් එක්ක, රනිල් නැවත සජිත් එක්ක. මේ පැත්තෙන් විවිධ අය තැන් තැන් වලින් මතුවලා චම්පික චම්පික පාටලි චම්පික රණවක වෙනම තවත් අය වෙනම නිකන් ජනාධිපති පිස්සුවක් හදලා එක්සත් ජාතික පක්ෂය ඉවර කරලා දැම්මේ ඊනියා ජාත්‍යන්තරයේ. මොකද එජාප කඳවුරින් වැඩක් ගන්න බෑ. කඳවුරු දෙකයි දැන් තියෙන්නේ ඊනියා ජාත්‍යන්තරේ පාවිච්චි කරන්න හදන. මේ පාර ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවට නැග්ගා අලුත් පරපුර රාජ්‍ය නොවන කළු බලල් හමුදාව. ඔවුන් 1215 ජනවාරියට රෙජීම් චේන්ජ් එකට නැග්ගේ රනිල් මෛත්‍රී කඳවුරට. ජනතා විමුක්ති පෙරමුණත් හිටියා. හැබැයි ප්‍රධාන ජොකියා මෛත්‍රීපාල සිරිසේන. දැන් මෛත්‍රීපාල සිරිසේනගේ කාලය අවසන්. එක්ස්පයර්ඩ්. රනිල් කොහොමත් එක්ස්පයර්ඩ්. දැන් නාවල කරලා ගන්න පුළුවන් අනුර කුමාර දිසානායකව. ඔහුව දැන් තමන්ගේ කරපිටින් මේ රෙජීම් චේන්ජ් එකේ ඊළඟ පියවරට කැටුව එනවාද? එක්ක ගෝඨාභය එක්ක අනුර. ඔවුන් දෙදෙනාම ඊනියා ජාත්‍යන්තරයට පාවිච්චි වෙන විදිහ ගැන ප්‍රවේශමෙන් අපි බලාගෙන ඉන්නෝ. ඔබ හිතන්න මේ මොහොතේ රට තුල සිද්ධ වෙන මහා විනාශයන්ට ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට අදාළ අනපන ගණනාවක් පාර්ලිමේන්තු සම්මත වුණා. ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක ඉතාමත්ම උපක්‍රමශීලීව විවිධ කතා ජනමාධ්‍ය වලට කියමින් වේදිකාවල තවත් කතා කියමින් පාර්ලිමේන්තුවේ හුරතල් වෙමින් ඉතාමත්ම අපූර්ව ආකාරයට සම්මත කෙරුවා. ප්‍රධාන කතා දෙකක් කියන්න. ඊනියා තොරතුරු පනත. මේ පනත ගැන කොච්චර සුරංගනා කතා වුන් කිව්වද? ඊනියා තොරතුරු දැනගැනීමේ පනත ගිනාවේ පිට රටවල් සමග අත්සංකරන ගිවිසුම් අවුරුදු 10කට වහලා තියන. වගකීමෙන් ඔබට කියනවා, වගකීමෙන් අර සජිත් වගේ නෙවෙයි ඔබට තොරතුරුත් එක්ක මේ ගැන කතා කරපු වැඩසටහන් සැහෙන ප්‍රමාණයක් අන්තර්ජාලයේ තිබෙනවා. තොරතුරු වලට ප්‍රවේශ වීම වැළැක්වීම තමයි අරමුණ. ජනතා විමුක්ති පෙරමුණ ඇඳුම් ගලවලා ඒ වෙනුවෙන් පෙනී හිටියා. දැනගෙනද දන්නේ නැතුවද? අනුරගෙන් අහන්නේ. ඊනියා අතුරුදන් වූවන් සොයන පනත් ඒ කාර්යාලයේ අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණ කොච්චර උපක්‍රමශීලී වුණා නම් අනේ අහිංසක ගම්මට්ටමේ සහෝදර සහෝදරියන් සහුන්ගේ දෙමාපියන් රවට්ටුවද කියනවා නම් කිව්වා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් 70 80 89 අපේ නැතිවෙච්ච සහෝදර සහෝදරියන් මරා දැමු සහෝදර සහෝදරියන් ගැනත් අපි හොයනවා. මම වැඩසටහන් කීපයකදී මේ ගැන කියලා තියෙනවා, ප්‍රශ්න කරලා තියෙනවා. එතකොට මේ නායකයන් කියනවා අපි ලෑස්ති, අපේ කට්ටියත් මේ තොරතුරු එකතු කරන, අපිත් තොරතුරු අරගෙන ගිහිල්ලා මේ අතුරුදන්වන් පිළිබඳ කාර්යාලයට දීලා අපේ අයට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. මම අහනවා ගාලු මෝදොර පිටියට රැස්සුණු අයගෙන් ඔබේ පවුලේ 71 කැරැල්ලේ 88 89 අතුරුදන්වු මරා දැමු එකෙක් ගැනවත් මේ තොරතුරු මේ අතුරුදන්වන් පිළිබඳ කාර්යාලයට තොරතුරු බහර දීලා තියෙනවද? ඒ පිළිබඳ විමර්ශන පැවැත්වෙනවාද? එහෙම විමර්ශනයක් කරලා ඔබට සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවද? මං කියන මේක පට්ට බොරුවක්. දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය පරිදි මේක හැදුවා. හැදුවේ ලංකාවේ ආරක්ෂක යාන්ත්‍රණය දනගස්සවන්න. ඔවුන්ව කුදලගෙන ගිහිල්ලා බය කරලා ජාතික ආරක්ෂාව අනතුරේ හෙළලා රට අස්ථාවර කරලා රට කොල්ලකන්න. MCC සෝෆා MCC එක්සා සෝෆා MCC දක්වවන ඇමරිකානු මැදිහත්වීම කරන්න. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ කෙලින්ම උදව් කෙරුවා. ඒ නිසා අපි මේන් ඉදිරියට ඔවුන්ගේ නායකත්වෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අප විශ්වාස කරනවා මේ සිහිනය සාහතික වශයෙන් ජයග්‍රහණයෙන් කෙලවර කළ යුතු සිහිනයක් බව අප විශ්වාස කරනවා. සංවාදී අමාරුයි. මාත් එක්ක කේන්ති ගන්න එපා. සියලුම දෙන එකතු වෙලා
ගාලු මෝදර වේදිකාව අභියස නැවත හිටගන්න හිටගෙන මේ ගැන කල්පනා කරන්න අලුත් පරපුරේ රාජ්‍ය නොවන මහා නඩයක් වට කරගෙන ජනතා විමුක්ති පෙරමුණ මේ කරන්න හදන්නේ මොකද්ද ඒ ඇසි තවත් කතාවක් තිබෙනවා තොරම්බල් කෙරෙන ජනතා විමුක්ති පෙරමුණ මේ හදන්නේ එක්සත් ජාතික පක්ෂයේ උපක්‍රමශීලීව දිනවන්න කියලා ඡන්දය දාන්න ඕන විදිය මිනිස්සුන්ට කියලා මිනිස්සු නොමග යවන කතාවක් තියෙනවා ඒ ගැන අපි බලමු එච්චර පහලට වැටෙන්නේ නැතුව ඊට වඩා විධිමත් සංවාදයක් හරහා පවතින තත්වය තේරුම් ගන්න තමයි මේ හදන්නේ සංවාදය ඊටාත්ම සංකීර්ණයි අමාරුයි जल रकुसंट एरही तपुंडी काम तक जनता विमुक्ति पेरमुनगेन जल रकुसंट एरही कृति अवसान पीटु मम लीयलती मे पोतगेन मे मोहते मतकिन अपे संवादे असार्थक मे पोत एलिदी इन्े दिदहास हते मै मासे पुद्गलिक कारण अखिल गाप मे पोत समाज कथकर्ल अताम अमारवे पोस्टर्स व्यापार किरुआ मम त्रीरोध रते नगगन पाप बाल्दिया बुरस अरगन पोस्टर्स गगहगिया इदाम जनता विमुक्ति पेरमुन पोस्टर्स गहन अपे पोस्टर्स सियल इरुआ एव वहल दम मम टिल्विन सिल्वाट पेमिनी केरुआ ओहो हिना वेला मागे कथा वह मुकुत किरुवेने मे अरगल वलट जनता विमुक्ति पेरमुन एहम किरुवे ऐ एहम करादित मम दिदहास हतेदि दिदहास हते मैमासेदि मेहम लियनो लांकीय पोलवे सियलु साधक संसंदने कोट बालन वीट मे तीरनात्मक काल रेखावे दी जवीपेट फेवरेन वगकी मनम सुलुपटुनो वे कौरु कैमती उनात कौरु अकमती उनात लक्ष गणनक पारट बैस्तविय हैकी गनीमट नोव दीमट सूदानम बिम्मट्टमे महा मिनिस जवे कैते ओंटय अने कतर देशपालने करनमा वैनी मातृकावकट अदालव हरी बेलिय हेक्केद पक्षक वशेन गत्कल ए पक्षे दिस पमनि अनेक बहु पक्ष पवतिन्नेम मे ओजस गलन देशपालन तुवाले पिहिटेन्म एहि कोटस लेसमय एहित जवीपे तम गमन दिशाव दडि ओमनावकिन परीक्षा कर बेलिय युतुमय नवति आपसु हरी बेलिय युतुमय लोके पुरा सिद्धवन्ने कुमक दै औ निरवुल्व अवबोध कर गत युतुमय දෙදහස් හතේදී මේ කියන කතාව ජනතා විමුක්ති පෙරමුණට තවමත් අදාළ හේතුව 71 88 89 මිනිස්සු දස දහස් ගණනක් ජීවිත බිලි දීලා ශුද්ධ වූ ප්‍රාර්ථනාවන් එක්ක මිහිදන් වුණා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට මේ මහා මිනිස් බලය ඉතිහාසයේ පාවා දෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි අලුත් පරපුර නම් වූ ලංකාව විනාශ කරන්න හදන්නට සංවිධානය වෙලා ඉන්න राज्य नोन महा खलु बलाल हमुदावत्त के कतुवेला मेरा अट विनाश करान्न आईतिये कुतने मे संगमादे विवृताई हेंगी मली नेवे मांशपेशी बालेंग नेवे विधिमत्व संगमादे इदिरियतम गेनियान्न ममनेवत बट कियन्वा इतामत्म दुष्कर अमारु मोहत कतामाई उबट मे कताव मम कियान्ने इवसी में इदिरियत्याम निदह संवाद वेडवीम पक्ष देशपालनेट एपिटी ट्रांसेंस पार्टी पॉलिटिक्स।